අද අඟහරුවාද අපි මතු මහලෙන් මේ සතියේ ඔබව මුණගැහෙන දෙවැනි දවස නිර්මාණවේදී අශෝක හඳගම සමග අපි මේ කතා කරමින් ඉන්නේ ඔහුගේ නිර්මාණ භාවිතය ඔහුගේ නිර්මාණ සම්බන්ධයෙන් ඔහුට තිබෙන අදහස් විවිධ මතයන් පිළිබඳව අපි ඔහු එක්ක මේ බොහොම සරල කතාබහකටයි ප්‍රවේශය ලබාගෙන ඉන්නේ ඔබට ඊයේ වැඩසටහන නැවත ශ්‍රවණය කරන්න පුළුවන් ඔබ අන්තර්ජාලයේ YouTube එකේ සැරිසරනවා නම් City FM YouTube නාලිකාව subscribe කොට තබා ගන්න නැතහොත් ඔබට මෙය සොයන්නට පුළුවන් YouTube එක තුල මතු මහල යනුවෙන් සර්ච් කරන්න ඔබට මේ වැඩසටහන් පිළ නැවත ශ්‍රවණය කිරීමේ අවස්ථාව තිබෙනවා අපි අදත් ඔහු එක්ක නිර්මාණවේදී අශෝක හඳගම සමග ඔහුගේ නිර්මාණකරණය පිළිබඳව කතා බහ කරන්න බලාපොරොත්තු වෙමින් සුබ සන්ධ්‍යාවක් ඔබට සුබ සන්ධ්‍යාවක් අපි ඊයේ මං ඊයේ ඔබ කියපු දෙයකින් අද වැඩසටහනට මම මේ ප්‍රවේශය හදාගන්නේ ඒ තමයි ඔබ ඊයේ වැඩසටහන් දී කිව්වා මේ ලේඛනය කියන දේ සඳහා එහෙම ලොකු වියදමක් යන දෙයක් නොවේ කවිය හෝ කතාව හෝ මදනි චිත්‍රවලට යම් ආකාරයක දියසහමින් යම් සුළු වියදමක් කරන්න සිද්ධ වෙනවයි කියලා කිමුකු නමුත් ලේඛනය සම්බන්ධයෙන් ගත්තහම එහෙම ලොකු වියදමක් යන්නේ නැහැ නමුත් ඒ ඔස්සේ තමයි ඔබ මේ මුල්ම ප්‍රකාශනය නිර්මාණකරුවෙක් විදිහට අර ගෑන ළමයකට ලියුමක් ලියන තැන ඉඳන් පවා ඒ නිර්මාණාත්මක සිතුවිලි ඒ විදිහට තමයි පැමිණියේ කියලා එතකොට මේ ප්‍රාග්ධනය කියන සාධකය කොහොමද නිර්මාණකරණයට බලපාන්නේ ප්‍රාග්ධනය කියන එක මං නියලලා ඉන්න කලා මාධ්‍යයට දරනුවට බලපානවා ඉතින් ඒක ප්‍රාග්ධනය නැතුව කරන්න බෑ කියන්නේ විශේෂයෙන්ම නිෂ්පාදකයෙක් නැතුව සිනමාව කරන්න පුළුවන් තත්ත්වයක් නැහැ වේදිකා නාට්‍යයක් උනත් කරන්න පුළුවන් තත්ත්වයක් නැහැ ඒ කියන්නේ ඒකට සාමූහික මේ වැඩක් තමයි උනාට ප්‍රාග්ධනය අත්‍යවශ්‍ය නිර්මාණයක් දැන් උදාහරණයක් හැටියට අලුතෙන් කරපු චිත්‍රපටියේ පිරිවැය 100,000ක් විතර වෙනවා ඒ කියන්නේ ඒක සුළු පටු කමක් නෙවෙයි ඒ කියන්නේ ඊට වඩා වැඩි සමහර දේවල් සාපේක්ෂව ගත්තොත් එහෙම මට සාපේක්ෂව ගත්තොත් එහෙම මං වැඩි අර්බරෝදා චිත්‍රපටියට එහි නිෂ්පාදක මහත්මයා ප්‍රේමසිරි මහත්මයා 100,000ක් විතර වියදම් කළා. ඒ කියන්නේ ඒක හම්බ වෙනවද නැද්ද කියන එක හරි සැක සහිතයි. ඒකෙහිඳ අවදානම් සහගත නිර්මාණ ශේෂ්ත්‍රයක තමයි නියඳින්න වෙලා තියෙන්නේ ආර්ථික වශයෙන්. හරි. ඒ කියන්නේ ඒක කියන්නේ ඒකට ආයෝජනය කරන්නේ ඒක ලාභය බලාගෙනම නෙවෙන්න පුළුවන්. හරි. ඒ කියන්නේ දැන් උදාහරණයක් ඇටියට සරසවි බුක් ෂොප් කියන්නේ ප්‍රකාශන ආයතනයේ ප්‍රකාශනයේ යෙදෙනවා. ඒකෙන් සමහර විට ආදායම ඊට වඩා වැඩි. හරි. ඒ ආදායම චිත්‍රපටියට දාපුවාම ඒක විනාශයක් වගේ පේනවා වෙන්න පුළුවන්. ඒක ඒ වුණත් කියන්නේ මට අනිත් චිත්‍රපටිකරුවන්ට තියෙන ඕනාවම ඒ නිෂ්පාදනය සඳහා ඒ පිරිවැය දරන නිෂ්පාදකයාටත් තියෙනවා. ඒ කියන්නේ ඒ අවදානම ගැනීමේ ඌමනාව තියෙනවා. ඉතින් ඒ කියන්නේ ඒක අලුත් දෙයක්. ඉතින් ඒක මොකක් හෝ හේතුවක් හින්දා අපි සිනමාකරුවන් වුණාට පස්සේ අපි දැන් උදාහරණයක් ඇටියට මගේ පළවෙනි චිත්‍රපටිය ගන්නකො චන්ද්‍රකින්දනි ඒක ඒ චිත්‍රපටියේ කරන්න මට නිෂ්පාදක මේ මහත්මයා ආවේ මං ගාව 107ක් තියෙනවා 107ක් පුළුවන් නම් ඔයා චිත්‍රපටියක් කරන්න මේ කියන්නේ 90 දශකයේ මුල් කාලේ ඔව් මුල් කාලේ ඒ කියන්නේ ඒ විදිහට තමයි ආවේ ඒ කියන්නේ ඒක මං මේ අභියෝගය බාරගටගෙන කරන්න ඉදිරිපත් වුණා ඒ කියන්නේ ඒකේ රංගපෑවෙත් ඉතින් ස්වර්ණමල්ලවාර්චි භාගයේ නිලියෝ ඒ කියන්නේ මේ සිනමාවේ නමක් හදාගෙන හිටපු මේ තාරකාවන් තමයි ඒක රඟපෑවෙත්. ඒ කියන්නේ ඒ ඒ ඒ පැත්තෙන් ගත්තාම මොකක්ද හේතුවකට මට තාමත් හැකියාව ලැබී තිබෙනවා. ඉතින් ඒක ඒ නිර්මාණ කරන්නේ ඒ දෙන්න. ඒ කියන්නේ වාසනාවක්ද මොකද්ද කියන්න මන් දන්නේ නැහැ. ඉතින් ඒක ලැබිලා තියෙනවා. ඒ කියන්නේ ඒකට ඉතින් මට පුළුවන් හැටියකට මං හිතනවා මං සාධාරණයක් කළා කියලා කියන්නේ ඒගොල්ලෝ ඒ කිසි කෙනෙක්
මං නිෂ්පාදනයක් කරා කියලා මේ තව නිෂ්පාදනයක් කරනකොට ඒකට මේ බෑ කියාගෙන ඇවිල්ලා නැහැ. ඒ කියන්නේ කවුරුවත් එහෙම තරහ වෙලාවත් නැහැ. ඒ කියන්නේ එහෙම හැකියාවක් තියෙනවා. ඒ කියන්නේ එහෙම මේ අවස්ථාවක් තියෙනවා මට. ඒ අතින් ඉතින් ඒකයි මං මේ සිනමාකරණය කියන විෂය අත් නොහැර තාම මේකේ යෙදෙන්න මේ පුළුවන් වෙලා තියෙන්නේ. දැන් මං මොකක් හරි විදිහකින් මං පිටපතක් ලිව්වොත් මට තාමත් පුළුවන් වෙලා තියෙනවා ඒකට ආයෝජකයෙක් හොයාගන්න. ඒ හැකියාව තියෙනකම් මං සිනමාකරුවෙක් වෙයි. මේ මට විදං කරන්න බෑ ඒ තරම්. ඒ වුණාට ඉතින් මට ආයෝජකයෝ ඉන්නකම් මං සිනමාව කරයි. දැන් ඔබ සිනමාවට පිවිසෙන මේ 90 දශකයේදී ලංකාවේ සිනමාවේ විවිධ රැලි තිබුණා. මත 90 දශකයේ අගභාගයේ වගේ වෙද්දී කාමරෙල්ලි චිත්‍රපට තමයි වඩාත්ම ජනප්‍රිය වුණේ. ඊට පස්ව සිනමා ශාලා වැසී යන තත්ත්වයක් ආවා. හැබැයි ඔබේ සිනමා ධාරාව වෙනස් කරේ නැහැ. ඔබ යම් විදිහක ඒක ප්‍රමිතියක් මුල් කාලේ ඉඳලම නඩත්තු කරමින් ආවා. මේ නඩත්තු කිරීම සහ ප්‍රාග්ධනය අතර කොහොමද සම්බන්ධය හැදෙන්නේ? සමහරවිට අපි දැන් ඔබ අලුත් සිනමා නිර්මාණට ලක්ෂ 1000ක් ඇල්බරෝදා වගේ එකක් ලක්ෂ 500ක් ඒ දේශීය සිනමා ආයෝජකේ මේ ඒවායින් ලාභ මම දන්නේ ලාභ ලැබුණාද කියලා ඔබ අදහස් දක්වීමද කියන්නේ ඒවා කොච්චර දුරට ලාභ සහිත වුණාද ලාභ රහිත වුණාද? හැබැයි ඔබේ සිනමාව ධාරාව වෙනස් කරගන්නේ නැතුව ඔබ එක මට්ටමකින් නඩත්තු කරමින් ආවා. කොහොමද මේ සංග්‍රාමයක පැත්තකින් මේක අරගලයක් මේක සංග්‍රාමයක් කොහොමද මේක පවත්වගෙන ආවේ? ඔයක මේ වැදගත් ප්‍රශ්නයක්. ඉතින් උදාහරණයක් හැටියට මං චන්ද කින්නරේ නිෂ්පාදනය කරේ අධ්‍යක්ෂණය කරේ 1993 අවුරුද්දේ. එතකොට චන්ද කින්නරේ ප්‍රදර්ශනය කෙරුණේ 98 අවුරුද්දේ. ඒ තරම් චිත්‍රපටි පෝලිමක් තිබ්බා. එකම ධාරාවේ එකම මණ්ඩලයේ චිත්‍රපටි බෙදා හරින්න චිත්‍රපටි පෝලිමක් තිබ්බා. චිත්‍රපටි රාජ්‍ය සංස්ථාව තමයි චිත්‍රපටි බෙදා හැරීම කරේ ඒ දවස්වල. ඒ පෝලිමේ හිටියා. එතකොට ඒ දවස්වල හිටියොත් එහෙම මේ චිත්‍රපටි කරණයට එන්න අමාරුයි. චිත්‍රපටි කරුවෙක් වෙන්න දැන් කාලේ වගේ ලේසි නෑ. දැන් පුළුවන් නේ කැමරාවක් හදගෙන එහෙම පොඩ්ඩක් එහෙම කරලා චිත්‍රපටයක් කරන්න පුළුවන් කෙනෙකුට. ඒ දවස්වල කරන්න බෑ. මං උදාහරණයක් හැටියට මං කියන්නේ මම කෙටි චිත්‍රපටයක් කරලා නැහැ මේ මෑතක් වෙනතුරු. 2018 තමයි මම පළවෙනි වතාවට කෙටි චිත්‍රපටයක් කරේ. ඒ කියන්නේ එතකන් කෙටි චිත්‍රපටයක් කරලා තිබ්බේ නැහැ. ආදරේ පිළිබඳ කතා බහක් කියලා කෙටි චිත්‍රපටයක් කරේ 2018. මං සිනමාකරුවෙක් කළා දශක දෙකකට වැඩිය ගිහිල්ලා මේ තුනක් විතර කිට්ටු වෙන්න ගිහිල්ලා. එතකොට ඒ කියන්නේ ඒ තරම් අමාරු කාලයක තමයි සිනමාවට පිවිසුනේ. ඒ කාලේ ඉඳන් මේ වෙනකන් මේ එකම ධාරාවේ වුණත් චිත්‍රපටි කරන්න කිසියම් විදිහක සහයෝගයක් ලැබුණා. ඒ කියන්නේ ජාත්‍යන්තර වශයෙන්ුත් ලැබුණා, දේශීය වශයෙන්ුත් මේ ලැබුණා. ඒ සහයෝගය ලැබුණේ ඔබ අහපු ප්‍රශ්නට එනවා නම් සහයෝගය ලැබුණේ ආදායම් වාර්තා පිළිබඳ ඉතිහාසය සලකලා බලලා නෙවෙයි. මගේ චිත්‍රපටි කොහොමද ආදායම් ලැබුවේ මේ ලාභ ලැබුවද කියන එක දැනගෙන නෙවෙයි ආයෝජකයෝ ආවේ. ඒ කියන්නේ නොදැනගෙන නෙවෙයි ඒ වුණාට මේ දැනගෙන ආවේ මේක අවදානම් සහගත වැඩක් කියන එක තේරුම් අරගෙන. ඒ වුණාට මගේ චිත්‍රපටි කරනේ ශෛලිය විදිහට ඒගොල්ලෝ කිසියම් විදිහක මේ කැමැත්තක් දැක්වුවා. ඒ චිත්‍රපටියේ ගැන චිත්‍රපටියේ කතා කරන දේ, චිත්‍රපටියේ කතා කරන ශෛලිය, ඒක මේ මිනිස්සු ගොඩකට ඒ කියන්නේ බහුතරයකට මේ ආකර්ෂණය නොවුණට බහුතරයකට නරඹන්න කැමැත්තක් නොදැක්වුවට ඒක බලපු ටික දෙනා හරි රසිකයෝ හැටියට හිටපු කට්ටිය ඒ චිත්‍ර ඒ කියන්නේ සමාජයේ කිසියම් මතවාදීමය වෙනසක් කරන්න පුළුවන් පිරිසක් තමයි ඒත් එක්ක සම්බන්ධ වෙලා හිටියේ. ඒකින්ද මේ
ඒ පොඩි වුණාට ඒ පිරිස හරි බලවත්. ඒ කියන්නේ හඬක් තියෙන පිරිසක්. ඒ කියන්නේ එහෙම ගත්තොත් එහෙම. ඔව්. සිවිල් බලයක් සහිත දැනුමක් තියෙන පිරිසක් කියන එක තමයි මේ ඒකට එක එක වුණේ. ඒක මේ ඒ හින්දම තමයි තාමත් මේ ඒ නිර්මාණකරණයේම ඒ විදිහෙනම නිර්මාණකරණයේම යෙදෙන්න පුළුවන්කම තියෙන්නේ. ඒ වගේ තත්වයකදී ඇත්තට මේ සිනමා නිර්මාණය කරද්දී එහෙම තත්වයක් තිබුණාට වාණිජ වශයෙන් පාඩු සිදු වුණේ නැද්ද? ඒක නිෂ්පාදකයෝ තමයි මේ දන්නේ. ඒ කියන්නේ වාණිජ වශයෙන් පාඩු වුණා තමයි ඒක පාඩුවක්ද ඒක අලාභයක්ද කියන එක තීරණය කරන්නේ නිෂ්පාදකයා. ඔහුට හම්බ වෙච්ච කීර්තිනාමය එහෙම නැත්නම් ඔහු මේ මගේ චිත්‍රපටයකට දායක වුණා කියන හැඟීම ඒක තුළ කිසියම් විදිහක තෘප්තියක් ලබන්න ඇති. ඒක මූල්‍යමය වශයෙන් පාඩු ලැබුවා වුණාට වෙන විදිහකින් මේ ලබන්න ඇති. ඒක ගැන දැනගෙන ඒක විදි ඒ කියන්නේ ඒ මූල්‍යමය පාඩු හෝ විඳින්න බලාපොරොත්තුවෙන් වෙන තෘප්තියක් සඳහා තමයි මේකට ආයෝජනය කළේ. ඒ කියන්නේ ඒක පැහැදිලිවම මම දන්නවා. ඒ කියන්නේ හේතුව ඒ චිත්‍රපටිවලට නිෂ්පාදනය කරන්න පෙළඹුණු පිරිස් කවුරුවත් මාත් එක්ක තව චිත්‍රපටයක් කරන්න අකමැත්ත පළ කරලා නැහැ. ඒගොල්ලන්ට හැකියාව තිබ්බනම් ඒක කරනවා. අපි මේ අද එක්තරා විදිහකින් මේ මොහොතේදී අපි දකින දෙයක් තමයි ලංකාවේ හැදෙන අලුත් චිත්‍රපටි. ඒක සමහරවිට ඒක අර සම්භාව්‍ය මාදිලියේ චිත්‍රපටි වෙන්නත් පුළුවන්. වාණිජ චිත්‍රපටි වලට වඩා අර සම්භාව්‍ය මාදිලියේ චිත්‍රපටි තමයි අපි දකින්නේ ලංකාවේ පළමුවෙන් ප්‍රදර්ශනය කිරීමට වඩා විවිධ රටවලදී. සමහරවිට මේ මම කියන්නේ ෆෙස්ටිවල් වලට එහෙම නැත්නම් සම්මාන උළෙල සඳහාම විතරක් නෙමෙයි අපි දකිනවා ලංකාවෙන් පිට විවිධ රාජ්‍යන් වල. දැන් අපි ගත්තොත් ඕස්ට්‍රේලියාව තමයි බොහොම ප්‍රධාන වශයෙන් දකින්නේ. ඊට පස්සේ කැනඩාව, ඇමරිකාව, එංගලන්තය වගේ රටවල් වල පළමුවෙන් ප්‍රදර්ශනය කරනවා. දැන් සමහරවිට ඒ නිෂ්පාදකවරුන්ගෙන් හෝ අධ්‍යක්ෂවරුන්ගෙන් ඇහුවම ඔවුන් කියන දේ තමයි ලංකාවට වඩා ලොකු ප්‍රේක්ෂකාගාරයක් ලංකාවෙන් පිට ඉන්නවා. සහ ඒක එක්තරා විදිහකින් ඔවුන්ට අඩුම තරමේ ගිය වියදමත් හොයාගන්න එක්තරා විදිහක තත්ත්වයක් කියලා. මේ තත්ත්වය ගැන මොකක්ද ඔබේ අදහස? මට නම් කියන්නේ ඒ තත්ත්වය ගැන ලංකාවෙන් පිටරටවලට මේ සංක්‍රමණය වෙලා එහි පදිංචි වෙලා ඉන්න පිරිස් තමයි ලංකාවේ නිෂ්පාදනය කරන චිත්‍රපටි ඒ විදිහට ගෙන්නලා ප්‍රදර්ශනය කරන්නේ. ජාත්‍යන්තර චිත්‍රපටි වලට යන ඒවා වෙනයි. ඒ ජාත්‍යන්තර චිත්‍රපටි වලට සහභාගී වුණ කෙනෙක් හැටියට මම දැකපු දෙයක් තමයි ජාත්‍යන්තර චිත්‍රපටි උල්ලක චිත්‍රපටියක් පෙන්නකොට ඒ ප්‍රේක්ෂකාගාරයේ ওই ලංකාවේ අය දෙතුන් දිනක් කරෙන්න මේ ඉඳලා නැහැ. ඒ කියන්නේ මහා පිරිසක් ඇවිල්ලා මේ බලලා නැහැ. ඒ ලංකාවේ චිත්‍රපටියක් වුණ පළියට එහෙම ඇවිල්ලා බලලා නැහැ. ඒ කියන්නේ ඒක ලංකාවේට පිරිස කැඳවලා ලංකාවටම සංවිධානය කරන ඒක වෙනම මේ සම්දර්ශනයක්. ඒක ඒ සඳහා තමයි මේ මිනිස්සු එන්නේ. අනිත් එක මේ මෙල්බර්න් නගරේ ගමක උදාහරණයක් හැටියට ඒකට මේ ඒක දර්ශනයක් තියෙනකොට විශාල මේ පිරිසක් එනවා. ඒ එන්නේ ඉතින් අර කට්ටිය හම්බ වෙන්න අරවා මේවත් එක්ක චිත්‍රපටිය බලන තමයි. ඒ වුණාට ඉතින් මං හිතන්නේ නැහැ කොයිතරම් දුරකට ලංකාවේ ප්‍රේක්ෂකාගාරයට වඩා වැඩි වුණාට ලංකාවේ ප්‍රේක්ෂකාගාරයේ තරම් ඒ චිත්‍රපටි ඇප්‍රිෂියේට් කරන ඒ කියන්නේ අගය කරන පිරිසක්ද මේ චිත්‍රපටි බලන්නේ කියන එක. ඒ කියන්නේ ලංකාවේ නම් ඒ චිත්‍රපටි නිදහස් වුණාට පස්සේ ඒ කියන්නේ ඒගොල්ලන්ට අමුතු දෙයක් නෙවෙයි අපේ කට්ටියට. ඒ කට්ටියට කැමති නම් යනවා නැත්තම් නිකන් ඉන්නවා. අර එහෙම නෙවෙයි. ඒ කියන්නේ චිත්‍රපටියක් කාලයකට පස්සේ එනකොට ඒ කියන්නේ ඒගොල්ලන්ට ඒගොල්ලෝ එහෙ ඉඳගෙන වෙන විනෝදයක් විඳිනවද කියන එක අපි හොයලා බලන්න ඕනේ. ඉතින් ඒක
සලකලා මේ බලලා තමයි ඉතින් කරන්න තියෙන්නේ. ඒ ඇරුණාම ඉතින් ඒ ඒ ඒ චිත්‍රපටි වලට සෙනග ඉන්න එක හොඳ තත්ත්වයක්. ඒ කියන්නේ ලංකාවෙන් පරිබාහිර ප්‍රේක්ෂකාගාරයක් තියෙන එක ලංකාවේ චිත්‍රපටි වලට හොඳ තත්ත්වයක්. ඒ කියන්නේ ඒක අගේ කරන්න ඕන වාතාවරණයක්. ඒ කියන්නේ තත්ත්වයක් තමයි. ඒ කියන්නේ චිත්‍රපටයක් චිත්‍රපටයක සැහැණ වියදමක් හොයාගන්න පුළුවන්කමක් තියෙන විදිහේ ප්‍රේක්ෂකාගාරයක් පිටින් ඉන්න එක ලංකාවේ නිෂ්පාදකයින්ට හොඳයි. ඒකට විවිධ මට්ටමේ අදහස් තියෙනවා. මේ ලංකාවේ මෙල්බර්න් නගරය කියන්නේ ලංකාවේ ගම කියලා වෙලා, ඒ කියන්නේ එහෙම මේ විවේචන තියෙනවා. ඒවා අඩු වැඩි වශයෙන් ඇත්තද කියලාත් හිතෙනවද වෙලාවකට. කියන්නේ මෙහෙ දැන් උදාහරණයක් හිතට මම මෙහෙම ගන්නම්කො. මගේ යාළුවෙක් ඉන්නවා මේ නිවාඩුවකට මෙල්බර්න් නගරයට ගිහිල්ලා හිටියා. ගිහිල්ලෙන් තවත් යාළුවෙක් ගිහිල්ලා හිටියා මෙල්බර්න් නගරේ මොකක් හරි වැඩසටහන් වගේකට. ගිහිල්ලා ඉඳද්දී ඒ කියන්නේ පොතක් ගැන සංවාදයක් කියලා හිතමු හිතන්නකො. ඒ කියන්නේ ඒ සම්මන්ත්‍රණයක් ගිහින් හිටියේ මේ නිවාඩුවට කෙනත් ඒ සම්මන්ත්‍රණයට සහභාගී වෙලා තිබ්බා. ඉතින් මේ 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 ප්‍රේක්ෂකාගාරයේ ඉඳගෙන ඒ අහන ප්‍රශ්නම අර මේ මේ දේශකයාගෙන් අහනවා. ඉතින් එයා ඉතින් මට හිතුනේ මෙයා මොකටද මේ මේ මෙල්බර්න් නුවරට ගියේ මේ ප්‍රශ්නය අහන්න. ඒ වගේ හරි අමුතුයි. කියන්නේ මේ තත්ත්වයක් ඉතින් ඒ කියන්නේ ඒක වෙනස් වෙලා තියෙන්නේ පරිසරය විතරයි. කියන්නේ වෙන තත්ත්වයන් නෙවෙයි මතවාද අදහස් මේ දේවල් කට්ටියකේ තරම් වෙනසක් වෙලා නැහැ. හරි අපිට හොඳනේ අද දවසේ අපේ කතාව හමාර කරන්න වෙලාව ඇවිල්ලා තින. අපි හෙට බදාදා දවසේ අපි තවදුරටත් ඔබේ සිනමා නිර්මාණ ඔස්සේ ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා. සහ මෙතනේ ඔබ නිර්මාණය කරපු ටෙලි නාට්‍ය එක්තරා විදිහක වෙනමම කතාබහට අවධානයට ලක්ුණු සහ ලක්විය යුතු තවදුරටත් සංවාදයට ලක් කළ යුතු නිර්මාණ බවට පත් වෙලා තියෙනවා. අපි ඒ ගැන හෙට අනිද්දා දින දෙකේදී හැකි පමණට කතා කරන්න උත්සාහ කරනවා. අපිට මේ තියෙන කාලයත් එක්ක සහ ඔබ ඒ පිළිබඳව දක්වන අදහසත් එක්ක බොහොම ස්තුතියි. නිර්මාණයේදී අශෝක හඳගමද වැඩසටහනට සහභාගී වුණාට බොහොම ස්තුතියි. අපි එහෙනම් හෙට බදාදා රෑ 7ට නැවත මුණ ගැහිමු. පෙර වැඩසටහන් සිටි FM YouTube නාලිකාව subscribe කරලා තබා ගැනීම ඔබට නැවත රිසීව් වේලාවෙදී ශ්‍රවණය කළ හැකි. හෙට රෑ 7ට අපි නැවත හමු වෙමු.